අයිබවා ජපන් වික්ට කම්පැනි කියන නම හල දීනවාද එහම නැත්තන් සරලෝම JVC කියෙන බ්‍රෑන්් එක හල දීනවාද අහල නැති පුද්ගලයෙක් නම් ඉන්න විදියක් ඇත්තෙම නෑ හේතුව තමයි දශක ගණනාවක් තිස්සේ ටෙක් ප්‍රඩක්ස් නිෂ්පාදනය කරන සමාගමක් තමයි මෙන්න මේ JVC කියන්නේ ඉතින් අපි පොඩිකාලේ ඔයාලා දැකලා තිබුණා CRT TV ඉතින් ඒ වත්තාවේ JVC බ්‍රෑන්ඩ් එකෙන්මයි ඉතින් ඒ කාලෙදි JVC TV VCD player VHS player කැම්කෝඩර් සහ හයිෆයි සෙටප්ස් පවා අපිට බලා ගන්න හම්බුනේ මෙන්න මේ JVC බ්‍රෑන්ඩ් එකෙන්ම තමයි ඉතින් එතකොට ඒ ප්‍රඩක්ට්ස් හැම එකක්ම සිද්ධ වුණේ මේඩ් ඉන් ජපාන් විදියට නමුත් කාලයාගේ ඇවෑමේ මේ වෙනකොට හැම කම්පැනියක්ම පාහේ මැනුෆැක්චරින් පාර්ට් එක සිද්ධ කරන්නේ චයිනවල. ඉතින් JVC වලත් මේ වෙනකොට හැම ප්‍රොඩක්ට් එකක්ම වගේ නිෂ්පාදනය වෙන්නේ චයිනවල සහ ශ්‍රී ලංකාවේ JVC ප්‍රොඩක්ට් ඈත අතීතේ ඉඳන් මේ වෙනකම්ම බලා ගන්න පුළුවන්. සහ මේ වෙනකොට නිල වශයෙන් මෙන්න මේ JVC බ්‍රෑන්ඩ් එක ගෙන්නන්නේ අබාන්ස් ආයතනය හරහා සහ ඔයාලට මෙන්න මේ ප්‍රොඩක්ට්ස් මිලදී ගන්න හම්බෙන්නේ buyabans.com කියන සයිට් එකෙන් විතරයි. මොකද යාලගේ ෂෝරූම් එකකට ගියත් ඔයාලට JVC ප්‍රොඩක්ට්ස් බලා ගන්න හම්බෙන්නේ නැහැ. එක්ස්ක්ලූසිව් කරන්නේ මෙන්න මේ buyabans.com කියන සයිට් එක හරහා. ඉතින් මෙයාලගේ අලුත්ම Bluetooth speakers දෙකක් ඇවිල්ලා තියෙනවා විශේෂයෙන්ම party box දෙකක්. ඉතින් JVC බ්‍රෑන්ඩ් එකෙන් නිෂ්පාදනය කරපු හැම ප්‍රොඩක්ට් එකක්ම වගේ quality හින්දා මම මෙන්න මේ speakers දෙකත් මිලදී අරගෙන ඔයාලට review එකක් දෙන්න හිතුවා. අපි මේ දෙක බලලිමු. ඔයාලට කලින් කිව්වා වගේම JVC කියන බ්‍රෑන්ඩ් එකෙන් ලංකාවේ රිලීස් කරපු අලුත්ම portable Bluetooth speakers දෙක තමයි අද මගේ ළඟ තියෙන්නේ. එකක් තියෙනවා පොඩි එකක්, පේනවා වගේ මේ සහ මේ තියෙන ලොකු එක. ඉතින් මේ වගේ speakers දෙකක් ඇයි ඔයාලා මිලදී ගන්න ඕන සහ අපි මේක unbox කරලා බලමු. ඇත්තටම මේක මිලදී ගන්නකොට ඔයාලට හම්බෙන්නේ විශේෂ දේවල් මොනවද කියලා. නමුත් ඔයාලට දෙයක් මතක් කරන්න ඕනේ, මේ වෙනකොට ලංකාවේ JVC කියන බ්‍රෑන්ඩ් එක නිල වශයෙන් ඔයාලට මිලදී ගන්න හම්බෙන්නේ buyabans.com කියන සයිට් එක හරහා විතරයි සහ එක්ස්ක්ලූසිව් කරන්නේ අබාන් සමාගමෙන්. ඉතින් මෙන්න මේ විදියට ඔන්ලයින් මිලදී ගන්න පුළුවන් හින්දම සාමාන්‍යයෙන් ඔයාලට ලංකාවේ ෂෝරූම් එකකින් ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්නවට වඩා සෑහෙන අඩු මුදලකට මෙන්න මේ වගේ ප්ලැට්ෆෝම් එකකින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඇයි අපි බලන් ඉන්නේ? අපි unbox කරලා බලමු මෙන්න මේ ස්පීකර්ස් දෙක මොන වගේද සහ කාටද ගැලපෙන්නේ කියලා. අපි යා වීඩියෝ එකට. ඇත්තටම ඔයාලට පෙන්වන්න කලින් මේක මම unbox කරපු හින්දා box එකේ ඇතුලේ තියෙන දේවල් ටික විතරක් කියන්නම්. මේක ඔයාලට මිලදී ගන්නකොට setup කරගන්න අවශ්‍ය කරන user manual එකක් හම්බෙනවා, charge කරගන්න wall adapter එකක් හම්බෙනවා, wireless microphone එකක් හම්බෙනවා සහ මේ වගේ compact remote එකක් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් speakers වල අපිට remote control එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. නමුත් මේ speakers දෙකම මිලදී ගන්නකොට අපිට remote control එකක් බලා ගන්න පුළුවන්. හැබැයි box එක ඇතුලේ ඉන්නේ එක microphone එකයි. මෙන්න මේ හැම product එකකටම ඔයාලට අවුරුද්දක වගකීම් කාලයක් දෙන හින්දම අපිට විශේෂයෙන්ම මෙන්න මේ ස්පීකර්ස් දෙකේ බිල්ඩ් ක්වොලිටිය ඉතාම හොඳ මට්ටමකින් බලා ගන්න පුළුවන්. මොකද හොඳ ප්ලාස්ටික් මටීරියල් පාවිච්චි කරලා තමයි මේක ඩිසයින් කරලා සහ බිල්ඩ් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේක කන්ට්‍රෝල් පැනල් එකට ආවොතින් මෙන්න මේ ස්පීකර්ස් දෙකේම උඩ කොටසේ තමයි මේ කන්ට්‍රෝල්ස් හැම එකක්ම බලා ගන්න හම්බෙන්නේ. මෙතනදී අපිට විශේෂයෙන්ම SD කාඩ් එකක් දාලා ඔයාලට සින්දු මේකේ ප්ලේ කරන්න පුළුවන්. ඒ වගේම පෙන් එකක් ගහලා සින්දු අහන්නත් පුළුවන් සහ මයික්ස් දෙකක් එකපාර පාවිච්චි කරන්න පුළුවන් සහ গিටාර් එකක් උනත් කනෙක්ට් කරලා ඔයාලට මේකේ සින්දු අහන්න සහ ප්ලේ කරන්න වගේම කියන්න පුළුවන්. ඉතින් මයික්ස් වලට සහ গিටාර්ස් වලට වෙනම කන්ට්‍රෝලින් යුනිට් එකක් තියෙන විශේෂයෙන්ම වොලියුම් අඩු වැඩි කරන්න, එකෝ එක සහ බේස් එක වගේ දේවල් කන්ට්‍රෝල් කරන්න, ඒත් එක්කම විශේෂයෙන්ම මේකේ ලයිට් එක කන්ට්‍රෝල් කරන්න වෙනම බටන් එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ කන්ට්‍රෝල්ස් වල තියෙන ක්වොලිටි එකත් ඉතාම හොඳයි කියලා කියන්නේ මෙන්න මේ ප්‍රයිස් රේන්ජ් එකට. මේක මිල ගණන් දැනගන්න පුළුවන් ඔයාලට www.buyabans.com කියන සයිට් එකට ගිහිල්ලා. ඉතින් වොට් 80 ස්පීකර් එකට ආවතින් ඔයාලට පේනවා ඇති මේක විශේෂයෙන්ම වොට් 40 ස්පීකර්ස් දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක අපිට බේස් එක සහ මිඩ් එක වගේම ඔයාලට මෙතන උඩ බලා ගන්න හම්බෙන ට්විටර් එකක්. ඉතින් මේක හරහා අපිට ට්‍රිපල් එක ඉතාම හොඳට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. මොකද ගොඩක් ස්පීකර්ස් අපි දැකලා තියෙනවා මේන් ස්පීකර්ස් දෙකක් ආවට අපිට වෙනම ට්විටර් එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. නමුත් මේකේ අපිට හම්බෙලා තියෙන හින්දා සෑහෙන හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඉතින් ගොඩ 80ක් කියන්නේ සෑහෙන හොඳයි. මොකද සාමාන්‍යයෙන් අඩි 20x20 රූම් එකකට උනත් ඉතාම හොඳට සවුන්ඩ් එක බෙදලා යනවා අපිට බලා ගන්න පුළුවන්. සහ මේකේ අවුට්ඩෝ සවුන්ඩ් එකත් මම හිතනවා මේ ගානට මේකේ තියෙන ගොඩ 80 ස්පීකර්ස් එක සංසන්දනය කරාම ඉතාම හොඳ රේන්ජ් එක තියෙනවා කියලා.
ඇත්තටම මේක කන්ට්‍රෝල් කරන්න තියෙන්නේ මෙන්න මේ උඩ තියෙන කන්ට්‍රෝල් ඒරියා එකෙන් විතරක්මත් නෙමෙයි. මොකද ඔයාලට මිලදී ගන්නකොට මෙන්න මේ වගේ කම්පැක්ට් රිමෝට්ස් දෙකක් හම්බ වෙනවා. ඉතින් මේක හරහා ඔයාලට වොලියුම් එක ඇඩ්ජස්ට් කරන්න, සින්දුවක් එහාට මෙහාට කරගන්න සහ ලයිට්ස් පැටර්න් පවා ඔයාලට කැමති විදියකට වෙනස් කරන්න මෙන්න මේ රිමෝට් එක හරහා හැකියාවක් තියෙනවා. විශේෂම කාරණාව තමයි ගොඩක් රිමෝට් එන බ්ලූටූත් ස්පීකර්ස් ගත්තොත් අපිට පවර් ඔන් ඔෆ් කරන්න බැහැ. නමුත් ඔයාලට පේනවා ඇති මේකේ වෙනම පවර් ඔන් ඔෆ් බටන් එකක් තියෙනවා. ඉතින් ඒක හරහා අපිට ඩිරෙක්ට් අපිට මේක ඔෆ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකත් මම දැකපු විශේෂ ෆීචර් එකක්. මොකද මම පාවිච්චි කරලා තියෙන කිසිම බ්ලූටූත් ස්පීකර් එක රිමෝට් එකෙන් අපිට ඔෆ් කරන්න හම්බෙලා නැහැ. මැනුවල්ම තමයි ඔෆ් කරන්න ඕන. නමුත් අනික් කන්ට්‍රෝල්ස් ටික තියෙනවා. නමුත් මේ ප්‍රොඩක්ට් එක ගත්තොත් ඔයාලට හම්බෙන එක්ස්ට්‍රා ෆීචර් එකක් තමයි මෙන්න මේ කම්පැක්ට් රිමෝට් එක. ඒත් එකම තමයි මෙන්න මේ ස්පීකර්ස් දෙකේ දැකපු විශේෂම දෙයක් මේකට ඇවිල්ලා තියෙන ලයිට් එක සහ මේ ලයිට් සෙන්සර්ස්. ඔයාලට පේනවා ඇති මාරම සෙන්සිටිව්. මොකද අතක් වැදුනත් මේ ලයිට් එක ඇඩ්ජස්ට් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ සෙන්සර් එක හින්දා තමයි සින්දුවක් යනකොට අපිට ලස්සන ලයිට් ඉෆෙක්ට්ස් මෙන්න මේ ස්පීකර්ස් වල බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට කැමති විදිහට ලයිට් පැටර්න් එක වෙනස් කරගන්න පුළුවන්, ලයිට් එකේ බ්‍රයිට්නස් එක හදා ගන්න පුළුවන් සහ මෙන්න මේ රිමෝට් එක පාවිච්චි කරලා අපට කැමති පැටර්න් එකක් මෙන්න මේ ස්පීකර්ස් දෙකේ ලයිට්ස් වලට දාගන්න පුළුවන්. ඕනම කෙනෙක් බ්ලූටූත් ස්පීකර් එකක් මිලදී ගන්නකොට ඒකේ තියෙන බර ගැනත් දැනුවත් වෙන්න එපා. මොකද සාමාන්‍යයෙන් මේවා අපි හැම දෙයක්ම කාමරය ඇතුළෙම තියාගෙන ඉන්නේ නැහැ. අපි පාටි එකක් දානකොට එළියටත් යනවනේ. ඉතින් මෙන්න මේ පොඩි ස්පීකර් එකට ආවොත් සාමාන්‍යයෙන් මේක වෙන්නේ කිලෝ 6ක වගේ බරක්. ඒකින් ඔයාලට ඕනම පුද්ගලයෙක්ට මේක කිසිම ප්‍රශ්නයක් නැතුව එහෙ මෙහෙ ට්‍රැවල් කරන්න පුළුවන්. නමුත් මෙන්න මේ ටිකක් ලොකු ස්පීකර් එකට ආවොත්, ඒ කියන්නේ වොට් 80 ස්පීකර් එකට ආවොත් මේක සාමාන්‍යයෙන් කිලෝ 11ක් විතර වෙනවා. ඒකින්ද මේක උස්සන් යන්න බැරි වුණාට මේක අපිට රෝද දෙකක් දීලා තියෙන හින්දා මේ වගේ ඇදන් යෑමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් බ්ලූටූත් ස්පීකර් එකක් වුණාම අනිවාර්යයෙන්ම බැටරි ලයිෆ් එක ගැනත් අපි බලන්න ඕනේනේ. මොකද විශේෂයෙන්ම මේක අපි අවුට්ඩෝ පාවිච්චි කරනවා, ඉන්ඩෝ පාවිච්චි කරනවා, ඔය වගේ එක එක තැන්වල පාවිච්චි කරනවානේ. ඉතින් අවුට්ඩෝ ගෙනියන කෙනෙක්ට බැටරි ලයිෆ් එක සෑහෙන වැදගත්. ඉතින් මෙන්න මේ ලොකු එක සහ පොඩි එක ගත්තොත් පොඩි එකේදී වොලියුම් එක 150ක් දාගෙන ලයිට් එකත් ඔන් කරගෙන ඔයාලට ආසන්න වශයෙන් පැය 7ත් 7මාරක් වගේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඔයාලා මේකේ වොලියුම් 100%ක්ම දාගෙන ලයිට් එක ඔෆ් කරගත්තොත් ආසන්න වශයෙන් පැය 9ත් පැය 12ත් වගේ අතර කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සින්දුවේ ඉන බේස් එක වැඩි සින්දු නම් ඇහෙන්නේ ඉතින් වැඩි බලයක් ඒ ස්පීකරේට දෙන්න ඕන හින්දා මෙන්න මේ කාරණාවල් හින්දා මෙන්න මේ ටයිමින් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ මෙන්න මේ ලොකු ස්පීකර් එක ගත්තොත් මේකේ 50%ක් වොලියුම් දාගෙන ලයිට් එක ඔන් කරගෙන පැය 8මාරක් විතර පුළුවන්. නමුත් මේකෙත් මැක්ස් වොලියුම් එකට ගිහිල්ලා ලයිට් එක ඕෆ් කරගත්තොත් ආසන වශයෙන් පැය 10ත් පැය 14ත් වගේ අතර කාලයක් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ලයිට් එකත් ඔන් කරලා වොලියුම් එකත් 100%ක් දාගත්තොත් මම හිතනවා මේක තියෙන බැටරි ලයිෆ් එකෙන් අනිවාර්යයෙන්ම 50%ක්ම ඩ්‍රොප් වෙනවා. සාමාන්‍යයෙන් ඕනම ස්පීකර් එකේ එහෙමනේ. මොකද ලයිට් එකට වැඩි බලයක් දෙන හින්දා මම එහෙම බලනකොට මං අර කලින් කියපු ටයිමින් වලින් ඔයාලට 50%ක් අනිවාර්යයෙන්ම අයින් කරන්න සිද්ධම වෙනවා. කොහොම නමුත් ඔයාලට බ්ලූටූත් ස්පීකර් එකක් සාමාන්‍යයෙන් වීඩියෝ එකක් බලලා අයිඩියා එකක් ගන්න බෑ ඒකේ තියෙන සවුන්ඩ් ක්වොලිටි එක මොන වගේද කියලා. නමුත් ඔයාලට ඒකට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් දෙයක් තමයි JVC කියන බ්‍රෑන්ඩ් එක ලංකාවේ මේ වෙනකොට අවුරුදු 20ක විතර කාලයක් ඉන්න හින්දා ඒ තියෙන ප්‍රොඩක්ට්ස් වල ක්වොලිටි එක ඔයා දන්නේ නැතුනත් සමහරවිට ඔයාගේ අම්මලා තාත්තලා දැනගන්න පුළුවන්. ඉතින් එයාලගෙන් අහලා දැනගන්න. කොහොම වුණත් මට ඇත්තටම මේක highly recommend කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේක exclusive අබාන් සරහා මිලදී ගන්න පුළුවන් කමක් තියෙන හින්දා සහ මෙන්න මේ ආයතනය හරහා ඔයාලා මිලදී ගන්න ඕනම ප්‍රොඩක්ට් එකකට අවුරුද්දක වගකීමක් කොහොමත් හම්බෙනවා සහ විශේෂයෙන්ම මෙන්න මේ JVC Bluetooth speakers වලටත් මෙයාලා අවුරුද්දක වගකීම් කාලයක් දෙනවා. ඒ වගේම තමයි මේක ඔයාලා online මිලදී ගත්තොත් ලංකාව පුරාවටම ඔයාලට delivery කරගැනීමේ හැකියාවක් තියෙනවා. වගේම තමයි buyabans.com website එක හරහා ඔයාලා මෙන්න මේ JVC product සහ ඒ site එකේ තියෙන ඕනම product එකක් ඔයාලා මිලදී ගත්තොත් මේ වෙනකොට ලංකාවේ available වෙලා තියෙන ඕනම payment method එකක් හරහා ගෙවලා මිලදී ගන්න පුළුවන්. විශේෂයෙන්ම credit card එකක් තියෙනවා නම් ඔයාලට මාස 60ක් යනකම් වුණත් පහසු ගෙවීමේ ක්‍රමයටදී මෙන්න මේ products මිලදී ගන්න පුළුවන්. ඒත් එක්කම තමයි කලින් කිව්වාගේ මම video එකේ මැදදිත් ඔයාලට සඳහන් කරා JVC කියන brand එක ඇත්තටම Japanese brand එකක්නේ. ඒකෙන් ද මෙන්න මේ brand එකෙන් එන ඕනම product එකක් ඔයාලට බය නැතුව මිලදී ගන්න පුළුවන් කමක් තියෙන හින්දා සහ විශේෂයෙන්ම මෙයාලා අවුරුද්දක වගකීම් කාලයක් Bluetooth speakers වලටත් ලබා දෙන්නේ මෙන්න මේ JVC කියන බ්‍රෑන්ඩ් එක හින්දම තමයි. මොකද අපි දන්නවනේ ගොඩක් Bluetooth speakers මේ වෙනකොට අපිට මාස 6ක වගකීම් කාලයක් විතරයි හම්බෙන්නේ කියන එක. ඉතින් වීඩියෝ එක බලපු ඔයාටත් මොකක් හරි අයිඩියා එකක් තියෙනවා නම් මෙන්න මේ Bluetooth speaker ගැන මතක ඇතුව පල්ලෙහා comment section එකේ දාන්න. සමහර විට ඔයා මේ speakers පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. මේ දෙක නැතත් කලින් ආපු products උනත්
ඉතින් ඒකින්ද ඔයාගේ එක්ස්පීරියන්ස් එකක් මතකතුව කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් ඔයාමගේ channel එකට අලුත් කෙනෙක් නම් මතකතුව පල්ලෙහා තියෙන subscribe button එක press කරලා subscribe කරන්න වගේ. එහා පැත්තේ තියෙන bell icon එක press කරලා තමයි මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් ඔයාලා බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මගේ නම නලින්ද SL photo වෙතින් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.